මේ ටෝච් එකක් තරම් එළියට බැස්සා. පස්සේ මම මෙතන දොරකඩින් ඉඳන් බලාගෙන හිටියේ. ඒ අගිදහක් විතර යනකොට අර ඒ දෙන්නේ සසිකයි යම් මාසින. පැනලා මෙයාට ගැහුවා. මම එතකොට දිව්වා එතන. දොලෙවල මං කෑ ගැහුවා. මට එන කරන්න දෙන්නේ මං කෑ ගැහුවා. කෑ ගහනකොට මේ පල්ලෙහා මල්ලි මේ වට පිට ඔක්කොම දුවගෙන ආවා. ඇවිල්ලා පල්ලෙහා මල්ලි තමයි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඒ මල්ලි ඇහුව රංජය ඇයි කවුද ගැහුවේ කියලා. ඒකට ඒ දෙන්නව අපි තමයි ගැහුවේ කියලා කියලා වාහනේ නැගලා ගියා. ගියාට පස්සේ මම මෙයා මෙතන ඊට පස්සේ ඔක්කොම කොයි ස්පිතාලේ යන්න අයියා නායනෝ කටිනෝ ලේනවා ඔළුව බැලිලා මම මේ දිමිලයිම තිබ්බේ ඔළුව. ඊට පස්සේ ඒගොල්ලෝ ඔය මේ ස්පිතාලේ යන්න අක්ක කියලා පොලිසිය ඇන්ට්‍රියක් දාන්න. මම ඊට පස්සේ පොලිසියට ඇන්ට්‍රියක් දාන්න ගියා. ගියාම යන්න ඉස්සෙල්ලා රාජපක්ෂල මට හොඳටම බැන්නා. මෙතන ගේ කුඩු කරනකොට තොපි මරනවා කිව්වා. මේ දන්නේ නැහැ තොපි මගේ හැටි කියලා හරියට කුණු හරුපෙන් බැන්නා මට. බැන්නා ලෙවෙල්ල මේ CCTV එකේ තියෙන මේ වැටිලා මේ හෙල්මට් එකෙන් ගහන්නත් ආවා. ඉස්සරහ ගෙදර සර් තමයි එහාට තල්ලු කරේ ගහන්න එනකොට. ඊපස්සේ මම මේ පල්ලෙ කුලියට ඉන්නේ එන්න තැන ගහගෙන මම ගියා පොලිසියට. පොලිසියට ගිහලා පැයක් විතර මම මට ප්‍රෙෂර් තියෙනවා. මම පිළිකාරෝ ගියේ ප්‍රෙෂර් තියෙනවා සුගර් තියෙනවා. පැයක් විතර මම තියන් හිටියේ හොස්පිටල් එකේ. මම ඒත් කිව්වා මම මට හරි අමාරුයි දැන් ඉක්මනට මගේ පැමිණිල්ල ලියා ගන්න කියලා. එතකොට එහෙම බෑ තව පැමිණිල්ල ගොඩක් ලියා ගන්න පැයකට වැඩිය මම ප්‍රමාද කරා එතන. එතන මට හරියට අමාරු වුණා. මම ගෙදරට පැය තුනක් විතර ඇඳේමයි හිටියේ. ඊට පස්සේ එතනත් ඇවිල්ලා කෑ ගැහුවා රාජපක්ෂ. උඹ දාපංකු පැමිණිල්ල දාලා පුළුවන් දෙයක් කරපංකු කිව්වා. ඒ පුතත් ඇවිල්ලා මට කෑ ගැහවසක් කිරි අරුම් මුම් කියලා. ඊට පස්සේ මම පැමිණිල්ල දාලා ඇවිල්ලා පැය තුනක් විතර මම ඇඳට වෙලා හිටියේ. ඇයි මෙහෙම අපිට කරන්නේ? පොලිසියකින් අපිට නීතිය සාධාරණද පිළිගන්නේ? අපිට ඒ ඉෂ්ට වෙන්නේ මේ වෙනකන් ඉෂ්ට උනේ නැහැ නීතිය සාධාරණ කියලා. පැමිණිල්ල කීයක් දාලා තියෙනවද පොලිසිය කියලා? එකකටවත් අපිට නීතිය හරියට ඉෂ්ට වෙලා නැහැ. අර මහත්තයා බලන්න ගිහින් හොස්පිටල් එකේ ඉන්නේ ඇටි. තාම ඒ තියෙද්දි තමයි මේගොල්ලෝ අපිට මේ කරදර කරන්න ඇවිල්ලා.